රජත සිතක මතක කතක දයාතිස්ස ලියන ගුණවර්ධන සමග තමයා කුමාරී එකසිංහ මහත්මිය අපේ මැදිරියට අපි කැඳව ගත්තේ ඉතාමත් සුවිශේෂ වූ කාරණා ගොඩක් ඇගෙන් දැනගන්න තමයා මහත්මිය මම ඔබගෙන් මුලින්ම දැනගන්න කැමති ඔබතුමියගේ පියතුමා ඉතාමත් හොඳ ගීත රචකයෙක් කියලා ඇත්තද ඒක? ඔව් මගේ ගීත ගණනාවක් රචනා කළා. ලස්සන තාත්තට ගීත දෙනවා ලියන්න පුළුවන්. මම ඒ ගීත පහයක්ම ගායනා කළා. ඒ වගේම එතුමාට සින්දු කියන්න. සින්දු කියන්න තාත්තට හැකියාව තියෙනවා. ඔව්. එතකොට දැන් මට නැවිලා පේනවා. කලහ පවුලක්. නේද? සහෝදර සහෝදරියෝ ඉන්නවද? ඔව්. නංගිලා දෙන්නයි මල්ලි. ඔව්. ඒගොල්ලෝ සංගීත ඉගෙනද? ඒගොල්ලන්ට සංගීත ඉගෙනගොලි ගිනගත්තේ නැහැ. ඒ වාට ඒගොල්ලන්ට සියලු දෙනාටම ගායන හැකියාව තියෙනවා. තියෙනවා. එතකොට දැන් ගමේ මේ සංගීත කටයුතු කරද්දී ගමේ සංගීත වැඩසටහන් වලට සහභාගී වුණාද? සහභාගී වුණායේ පුංචිකාවේ ඉඳලා සංගීතයට හරි ආසයි. ඉතින් නිතරම සින්දු කියන තාත්තගේ අසල තමයි මට තිබුණේ. එයා නිතරම ගීත ගායනා කළා. ඉතින් ඒ වගේ වෙලාවදී නැදයි දේවල් වල ඒ වගේ හිතවත් වීම ගායනා කරා. ඒකෙන් තමයි සංගීත විෂය හදාරන්න ඕන කියලා ඇත්තටම කැමැත්තක් ඇති වුණේ. කොයි ඉස්කෝලේද ගියේ? මම මුලින්ම පාසල් ගියේ ඕලෙවල් දක්වා රත්නපුර මේ මුද්දුව ශ්‍රී සුමන මහාවිද්‍යාලයේ. ඊට පස්සේ උසස් පෙළ විෂය සඳහා මොකද මම ඉගෙනගත්ත පාසලේ සංගීත විෂය තිබුණේ නැහැ. ඒකත් කියන්න ඕනේ මම රුහිද්‍යාව තමයි සාමාන්‍ය පෙළට විභාගය සෙට් කරේ. පුද්ගලික ප්‍රයිවට් විභාගය දාලා තමයි සංගීතය පාස් වුනේ. කියන්නේ ඕ ලෙවල් සඳහා පෙළේ හිටියේ. එතනින් පස්සේ උසස් පෙළ සඳහා පලාවෙල ශ්‍රී රත්නාකර මහාවිද්‍යාලයට ඇතුළු වුණා. පොඩ බලනවා. දැන් ඔය දැන් ඔබ සංගීත නිපුණනේ. ඒක සංගීත නිපුණ තත්ත්වයට එනකොට හෝඩිය පන්තියේ ඉඳලා උසස් පෙළ සාමාන්‍ය පෙළ දක්වා සංගීතයේ විෂයක් හැදේ ඉගෙන ගත්තේ නැද්ද? මම සාමාන්‍ය පෙළින් පස්සේ තමයි මේ විෂයට කියන්නේ සංගීත විෂයක් හැදේ ඉගෙන ගන්න ගියේ. හරි. දැන් මට ආර්ථික අවස්ථා තිබ්බා. ඔව්. ඒක තමයි පළමුවම ජීවිතේ. ඔව්. ඉතින් ඒ වුණත් මගේ ඉලක්කයක් තිබ්බා. ඔව්. යම් තැනකට යන්න ඕන මම සංගීතය ඉගෙන ගන්න ඕනේ මට හරි ආසාවක් තිබුණා. හින්දි ගීත පුංචි කාලේ ඉඳලා අහනවා. ඔව්. හැබැයි හින්දි එක වචනයක්වත් මම දන්නේ නැහැ. ඔව්. ඒ වුණාට හරි ආසයි. නැහි නැහි කියන්න දන්නවා. ඒ කියන්නේ නැහැ කියන්න. එතන ගියාට දන්නේ ඒ වුණාට ඒ ආසාව ඔස්සේ තාත්තා අපේ තාත්තා නිතර ගීත ගායනා කරා හින්දි ගීත. ඒ කියන්නේ හැම වචනේම ඇත්ත නෙමෙයි. එතන තියා දැන් විදි මාත් ඒවා සරු කරගෙන තාලෙට කිව්වා. කිව්වා. ඔව්. ඒ ආසාව ගියා තිබුණා. නමුත් මගේ අවසනාවකට ඉස්කෝලේ සංගීත විෂය තිබ්බේ නැහැ. එතකොට මේ විෂය තිබ්බේ නැතුමට ඒ ආසාව ගියේ නැහැනේ. ඔබයි තාව කියලා. ඒ පන්ති ජනප්‍රිය ගායිකාවක් නේද? ඔව්. හැමදාම රැස්වීමේදී ඉස්කෝලේ ශ්‍රී සුමනේ එතකොට හිටියේ කරුණාරත්න කියලා විද්‍යාපතිතුමයි. එයාට හැම තමයි සින්දුවක් කියන්නේ හැමදාම කියන රැස්වීම ආරදී දහම් පාසලේදී තේමයි. ඔව්. හැමදාම ගීත ගායනා කළා. එතකොට දැන් ඔය සාමාන්‍ය පෙළෙන් පහළට සාමාන්‍ය පෙළ එතකොට නමේ පන්ති අටේ පන්ති හතේ පන්ති දැන් ඔහොමනේ පන්ති දෙන්නේ. එතකොට ඔය ඔය විෂය ධාරාවේ සංගීතයට අමතරව මොනවද කැමති වුනේ? සංගීතයට අමතරව මම ඉස්කෝලේ ගොඩක් මේ ප්‍රධාන ශිෂ්‍යයෙක් ආවලා හිටියා. ඔව්. එතකොට මම ඇත්තටම යා හරි ඒ
සේවයට ආසා වුණා. අම්මා තාත්තා ඉතින් මගේ ගොඩක් දුප්පත්නේ. ඉතින් එයාලට උදව් කරා, උදව් කරගෙන ඒදර මල්ලීලා මල්ලීලා නංගිලා දෙනත් බලාගෙන තමයි වැඩ කටයුතු ටික කරගත්තේ. දිගට කරගෙන ගියා. ඔව්. ඔබ බොහෝම දුක් විඳලා සාමාන්‍ය පෙළෙන් පස්සේ දැන් උසස් පෙළට යනවානේ. කොහෙද ගියේ? පලාවෙල ශ්‍රී රත්නාකර මහාවිද්‍යාලයේ සංගීත විෂය තියෙනවා කියලා නිසා සහ අපේ ශ්‍රී සුමන මහාවිද්‍යාලයේ හිටපු විදුහල්පතිතුමාට හිට මාරුවක් අම්බුණා. සිසර් කිව්වා සර් මට හරි ආදරේ සර් දන්නවා මම මේ හරි. සිසර් කිව්වා මට කරන්න පුළුවන් දරුවෝ එයා මං යන ඉස්කෝලෙට අරන් ගිහිල්ලා මං එහෙ විෂය කරන්න උත්සාහ කරන්නම් කියලා. ඊට පස්සේ එහෙට ඇතුල් වුණා පලාවෙල ශ්‍රී රත්නාකර විද්‍යාලයට. අවසනාවක් කියන්නේ ඒ මිස් දෙයිමද කියන්න ඕන මිස් පට උගන්නන්න බෑ කිව්වා. ඒ සංගීත විෂය නැහැ. ඕලෙවල් දක්වා ඒ ලෙවල් කෙනෙක්ව බාර ගන්න බෑ කිව්වා. ඊට පස්සේ මට අපේ විදුහල්පතිතුමා අධ්‍යාපන කාර්යාලයට කතා කරලා ඒ අවුරුද්දෙම තිබ්බා අයියේ මේ සමස්ත ලංකා ශාස්ත්‍රීය රාජනා තරගය රාගයක් කරන්න. ඒ වෙනකොට මම ඕලෙවල් භාග ඉවර වෙනකොට මං කිව්වේ මම පුද්ගලික ඉගෙන ගත්තා කියලා. ඉගෙන ගත්තේ අයියේ මේ හිදල්ලන සීවලී මධ්‍ය මහාවිද්‍යාලයේ. ඒවකට හිටියේ සංගීත ආචාර්ය විතානගේ සර්. සර්ගේ නෝනා වසන්ත පද්මිනී විතානගේ මිස්ගේ මේ ඉගෙන ගත්තේ. මිස් තමයි මට ගොඩාක් උදව් කරේ. ඇත්තට මගේ සල්ලි ගත්තේ නැතුව ඉගෙනුවා. නොමිලේ මට සල්ලි ඇත්තට මිස් දෙන සල්ලි තිබ්බේ නැහැ. මිස් මට නොමිලේ ඉගෙනුවා. අදටත් මම ගෞරව පූර්වක එයා මතක් කරනවා සර් මිස්වයි. එතකොට ඒ දෙන්නලාගේ ඉගෙන ගත්තා. එතකොට ඉස්කෝලෙන් ඒ දෙන්නම ආව අපේ ඉස්කෝලේ හරහා සංගීත තරඟවලට මාව යොමු කරා. ගායනය කරන ඒකල ගායන රාගය විහාර ඒ වෙනකොට සමස්ත ලංකා තරඟයට පවා පළවෙනි තරඟය කලාප තරඟය. ඒකේදී මම දන්නේ හේතු ගණනාවක් තියෙන හැටි ඒකට හිටපු අධ්‍යක්ෂකවරුත් දැන් ඒවා මම ඇත්තටම මම අද ආපසැරලා බලනකොට මම සතුටුයි. මම ආපු ගමන් මග ඕ මේ අධ්‍යක්ෂකවරේක මේ ඕගොල්ලෝ ආවොත් අපේ දරුවන්ට තැන නැහැ කියලා මගේ ඇප්ලිකේෂන් එක එහෙමම පොඩි කරලා මේ කුරුමක් කියලා දැම්මා. එතකොට මම මොන දීපුවා ඉතින් ඒවා නංගන් කියන්නේ නැහැ මම මොකද ගුරුවරයෙකුට එහෙම කරන්න පුළුවන් ද කියන එක මම අද ඉතත් වෙ නැහැ. ඒකට මම මේ දේවල් මගේ දරුවන්ට එහෙම වචනකින්වත් දෙන්නේ නැහැ. ඊට පස්සේ මම ඇඬු අඬනකොට මගේ ඔය විද්‍යාලයේ සර් ඇවිල්ලා ඇයි බඩ අඬුතේ මම පස්සේ මගේ ඇප්ලිකේෂන් එක අන්න කුණු කුඩේ කියලා ඒලෙන්කොට බුලත් කියලා පහයකුත් වැටිලා ඒ මගේ ඇප්ලිකේෂන් එකට අද ඒ සත්‍යයකට මොන දීපු අධ්‍යක්ෂකවරයා නැහැ ජීවිත මතක නැහැ. නමුත් මම ඒගොල්ලන්ට වෛර කරන්නේ එයාලා එහෙම කරපු නිසායි මම අද මෙතන ඉන්නේ. එතන ඊට පස්සේ ඒ ඇප්ලිකේෂන් එක අරගෙන දිගහැරලා මේ ඉදිරිපු මේ කෙලෙම වැදිලා කොටස් කොටස් වගේ ඒක ඉදිරිපත් කරලා තමයි මම කලාප තරගයේ පළවෙනිය වුණා. ඊට පස්සේ මිස් මට ගැනුවා සන්ත පත්මිනි මිස්. දෙවෙනි භාගයේ තරගයේ තිබුණේ ඇහැලිය වල මධ්‍ය මහාවිද්‍යාලයේ. ඒකේදී අයියේ හරි දැන් සාධාරණ හැමදාම මිස් කරෙන්නේ නැහැ. පළවෙනිය ගත්තට මම ඒ තරගයේ දෙවෙනිය. ඊට පස්සේ මම මේ අර කිව්වේ ඉස්සෙල්ලා කිව්වේ කොට්ටාස තරගේ ඊළඟ කලාප තරගේ පළවෙනියා. ඊට පස්සේ අර මේ පළාත් තරගේදී එක දෙක දෙකම යව දෙවන ස්ථානයේ මම. ඊට පස්සේ මේ සමස්ත ලංකා තරගයට ගියා. ඒකෙනුත් පළවෙනියා. එදා තමයි අපේ කොබ්බෑකඩුව මහත්තයා බොම්බ එකට හොගලා නැතිවා නේද? අදකොට අපි තර්ස්ලම් විද්‍යාලයේ අපේ තරගෙ තිබ්බේ. අදටත් මට සර්ටිෆිකේට් එක නෑයි. එතකොට එහෙන් යවුවාම මෙහෙන් කියනවා මෙහෙන් යවුවාම තාරි නෑ කියලා. අදටත් සර්ටිෆිකේට් එක නෑ. හැබැයි ඒ ධෛර්යය මට මගේ හිතේ මම ඇලුවා තනියම මගේ සාමාන්‍ය මම දුක කාටවත් කියනවලුයි තනියම ඉඳලාගෙන. හැබැයි මම මෙතෙන් යම් තැනකට යනවා කියලා තැන හිටියා. කොහොමද තදින් හිත හදාගත්තනේ? හදා ඇප්ලිකේෂන් එකක් පොඩි කරලා කුණු කූට දානවා. මෑව ගේන්න බෑ කියලා කියනවා. මෑත ඉදිරිපත් වෙන්න බෑ කියලා කියනවා. මෑ ඉදිරිපත් කරන්නේ නැහැ කියලා කියනවා.
මට මම කුංචි කාලේ ඉඳලම සාමාන්‍යයෙන් ආපස්සට ගියේ නැහැ. හැමතිස්සෙම මට මේ දේ හැකි කියලා යම් දෙයක් දිහා බලලා යමක් කරන්න පුළුවන්කම කුංචි කාලේ ඉඳලා තිබුණේ. ඒක මට මගේ සාමාන්‍යයෙන් මට හිතනවා ඒක උපත්ති ලැබිච්ච දෙයක් වෙන්න ඕන මගේ වාසනාවට කියලා. ඔව්. හැමතිස්සෙම අධෛර්යමත් වුණේ නැහැ අයි. දැන් ඔන්න ඔබ සාමාන්‍ය පෙළ හරි උසස් පෙළ අධ්‍යයන සියවලේ මධ්‍යම විද්‍යාලයේ ඉන්න ඊවසේ ඔබගේ සංගීත ගමන පුංචි කාලේ ඉඳන් තිබිච්ච උනන්දු තව දෙයක් කියන්න ඕන ඒ සාමාන්‍ය පෙළ ලිව්වේ කිසිම ගුරුවරයෙක් ගාවට ගිහිල්ලා නෙමෙයි පොත් ගෙනහල්ලා සිලබස් එක හොයාගෙන සිලබස් එකට අනුව මේ කියලා තමයි ඊට පස්සේ ඩිස්ක් ගාවට ගිහින් තමයි කරගත්තේ ඒත් අයියේ මූලික පොත මම්මම තමයි සරිගම් පදනිස මගේ හිතේ අර රේඩියෝ එකේ එහෙම යනවනේ ඒ වාලා තමයි ඇවිල්ලා ඉතින් සප්තකේ කොහෙන්ද පළවෙනි ඉස්සල්ලාම කියන එක සොර හත්තායේ මම මේ දැන් පොත් ගේනකොට දැන් සරිගම් පදනිස කියන එක ඕනම මන්ද යනවනේ රේඩියෝ එකේ යනවනේ ඒ අනුව කියනවා ඊට පස්සේ ඒක 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 හරි කියලා හිතාගෙන කියනවා කියනවා ඊට පස්සේ කොහමද කියන්නේ ඇත්තටම මං හරියට බයලා තිබුණා හරි ඊට පස්සේ තමයි මිස් ගාවට ගියේ ඔව් එතකොට මිස් ගාවට ගියාම මිස් පුදුමාකාර කාන්තාවක් එයා ඇත්තටම මම අදලා ගරු කරනවා ඔව් එයා ඒ සියලු දේ අඳුරගත්තම ගේ නැති බැරි කම ඊළඟට මට ගායනේ හැකියාව එයා නිතරම ගොසර්න් ඉතරම කිව්වා ඔව් වසන්තා මෙයා මේ සම්සයට උගන්වන්න හොඳට උගන්වන්න කියලා අදටත් මට මම සීකරම නම් ඒක මට යාළුවෝ බලන්න යන්න විතර බෑ හිතන්නවත් නෑ නෝනවයි මම ඉන්නේ ඈතක ඊට පස්සේ ඇත්තටම අදට හදවතින් දෙනාට මම ගරු කරනවා එයාලා නිසා තමයි මම අද මේ ගායනය කරලා මම ඉරස්සා මේ සියලු දේ තීරණාත්මක සාධකයක් මම හිතන දෙන්නා තව චුට්ටක් තියෙනවා ඊට ඉස්සෙල්ලා කතා කරමු දේවල් දැන් මම ඔබ හඳුන්වා දෙනකොට මම කිව්වා ඔබ සංගීත නිපුණුරියක් කියලා හොඳ ඒ සංගීත නිපුණ ආවේ විශාරද ওই විදිහට ඒ දැන් ඔස්කෝල ගියතෙන් දානවායි ඔව් එතකොට එහෙම එනකොට ඔය අතරතුර අර මේ ඇප්ලිකේෂන් එක පොඩි කරලා වීසි කළා වගේ තව මොනවක්වත් මතක නැද්ද අයියේ එතෙන්ට එන්න කලින් දැන් මිස් විසල ගාවට ගිහම මිස් මට නිතරම කිව්වා ඉන්දියන් විභාගෙට කරන්න ඊට පස්සේ මාව යොමු කරා මුදුන්කොඩු විසල ගාවට ඊට පස්සේ මුදුන්කොඩු විසල ගාවට ගියා තව දෙයක් කියන්න ඕන අයියේ මට මං සල්ලි හොයාගත්තේ කොහොම හරි බස් එක යන්න එතකොට සර් හිටියේ කොට්ටාවේ එතකොට කොට්ටාවේ කලායතනෙට යනවා මම මගේ මල්ලිත් එක්ක හැබැයි මට වතුමුලක් ගෙනියන්න සල්ලි නැහැ එතකොට අපේ අම්මා දාලා දෙනවා මට කහට බෝතලයක් මේ පොඩි උණුතර බෝතලයක මම ඒකට ගෙනියනවා මාරි බැලට් එක ඊට පස්සේ මමයි මල්ලි යන උදේ හිටගෙන යන බස් එක ඒ කියන්නේ ඉඳගෙන යනවා එනකොට තමයි හිටගෙන ඉන්නේ ඇයි සීට් නැහැ මගේ ඉන්නේ අපි ළඟින් එනකොට අයියේ උදේ පන්ති ඉවර වෙලා කොහොම හරි පන්ති බීස් එක ගෙවා ගත්තා මට උදව් කරා සේසමල උගන්වපු අපේ ඉස්කෝලේ මාර්ජි මිස් වීර සූරියස මට පීස් ගෙවා ගන්න එතන ඒගොල්ල උදව් කරා දෙලත් මම ඒගොල්ලෝ පුළුවන් හැම අවස්ථාවෙන් බලන්න යනවා මගේ ජීවිතේට තවම ඒ දෙන්න ජීවිතුම අතර ඉන්නවා ඊළඟදී කතා කරනවා මමත් එහෙමයි ඉතින් එහෙම උදව් කරපු නිසා නමුත් මට යාළුවෙක් කැම ගන්න සල්ලි ඉල්ලන්න බෑනේ ඒතකොට මං කරන වැඩේ මල්ලිත් එක ගිහිල්ලා දැන් උදේ උගන්නලා සර් ඒ වෙනකොට මම ඉන්දියානු විශාරද ඒවේ ප්‍රථම ප්‍රවේශිකා ප්‍රථම ඩිප්ලෝමා වගේ ඇවිල්ලා එනකොට මල්ලිත් එක්ක හැමදාම එන්නේ ඔව් හැමදාම කහට බෝතලේ සුපුරුදුයි ඔව් ඒකම මාරි බැලට් එකක් තියෙනවා ඔව් ඉතින් දැන් කෑම වෙලේ කියලා දෙනවනේ ඉතින් මේ අප්‍රිය නැද්ද ඉතින් ඔක්කොම විතරම ආයෙත් ඒ පුරේම ඉතින් ගිහිල්ලා ඉවර වෙලා ඉඳගෙන කට පේන්න තියෙන මාරි
ඉස්කතට දෙන්නම කාලා කාට වියද එනවා ඉතින් මක් කෑවා වගේ ඊට පස්සේ ඉතින් එක සතුට දුක ඔක්කොම එකතු වෙලා ඉතින් අයි මම කවදාවත් ඒවෙන් සැලුනේ නැහැ ඒවා මම විදිහට බහනරයක් කරගත්තා මිසක් ආ ඉතින් ඒ මේ වගේ ඊට පස්සේ විශාරද පළවෙනි කොටස හැදෑරුවා කියන්නේ හතරවෙනි භාගෙදී මේ විභාග ඉවර කරාම දුකට සදාවට යනවා පස්සේ විභාගෙදී තමයි විශාරද පාට 2 එකේදී ප්‍රැක්ටිකල් අපි ගන්නකොට වැඩිම ලකුණු ප්‍රමාණයක් තියෙනවා කියලා ආරංචි වුණා ඉතින් එහෙම කෙනාට ඉන්දියාව යන්න පුළුවන් හැබැයි සල්ලි දෙන්නේ නැහැ ශිෂ්‍යත් මේ හම්බ වෙන්නේ නැහැ ඔව් ඉතින් ප්‍රොෆෙසර්ස් කීවා සර් කෙනෙක් තමයි ප්‍රැක්ටිකල් එකට හිටියේ ඉතින් ඒ සතුටක් තිබුණා මට වැඩිම ලකුණු ටික තිබුණ නිසා හැබැයි ඉතින් යන්න ඕනේ කියන තැනට හිතට ඔන්නාව ඒ වෙනකොට මම ඒ ලෙවල් මේ යුසස් පෙළ සංගීත විභාගෙට වසන්ත මිස්කෙන් සූදානම් වෙලා එතකොට එහෙනම් තමයි මේ විශාරද දක්වා ගියේ ඊට පස්සේ තමයි දැන් දැන් ඔය සංගීත අධ්‍යාපන කටයුතු අධ්‍යයන කටයුතු කොහොම කරගෙන යනකොට හිතුනේ නැද්ද මම මගේ සංගීත ශක්තිය මත මගේ සංගීත කුසලතාවය පෙන්වන්න ඕනේ එළිදක්වන්න ඕනේ මේ ඒක බුද්ධිම ප්‍රසංගය තියන්න ඕනේ කියලා හිතුනේ නැද්ද කරගන්න බෑනේ අනිත් එකයි තව කියන්න ඕනේ මට සංගීත බාන්න තිබුණ නැහැ ඉගෙන ගන්න වයලින් එකක් මම කැටේකට සල්ලි එකතු කරලා වයලින් එකක් අරගත්තා අරගෙන ඒකේ සාදාලා තමයි ඒකේ සුතිය තමයි මගේ අදටත් මගේ හිතේ තියෙන්නේ ඒ එහෙම තමයි නැත්තම් මට සුති බොක්ස් එකක් ගන්නව සල්ලි තිබුණ නැහැ නමුත් මේ වයලින් එකේ වාදනය කළා තමයි ඒක තමයි මම ඉන්දියන් විභාගෙට කරේ ඉතින් මගේ දරුවන්ට මම අද දෙනවා මට සංගීත බාන්න තිබුණා නෙමෙයි මම දෙන්නේ දෙන්නේ කියලා. ඒක ආසයි ඉතින් දිත් දැන් සදාවත් අපි කැපී පෙනෙන සිටුණා. ඒ කාලේ ජගත් වික්‍රමසිංහ අපේ අන්දලියයි මේජායික එයා හිටියා අසිත සර් හිටියා. ඒ කාලේ තමයි මට ඉන්දියාව යන්න ලැබුණේ. එතකොට ඇත්තටම මට ජගත් වික්‍රමසිංහ මහත්තයත් ඉදිරියේදී ඉදිරිසරහදී උදව් කරා. ඒ කියන්නේ මේ පස්සේ මම සීඩී එකකට යොමු වෙනකොට ඉතින් ඊට පස්සේ ඉන්දියාවේ යන්න ලැබුණාට යන්න සල්ලි නැහැනේ. ඔව්. ගෙදර ගිහිල්ලා ඇඬුවා මට ඉන්දියාවේ යන්න ඕනේ. ඔව්. එතකොට අම්මා කොහෙද සල්ලි? ඔව්. සල්ලි නැහැනේ මොකද තාත්තා. අතේ ඉන්දියාවට ගෙදරේ. ඊපස්සේ මොකද කරන්නේ නැහැ. මම එයා ඇඬුවා. මට යන්න ඕනේ. ඊපස්සේ අම්මා කෝ මේ මහමලා නැන්දලා කියන්නේ සහෝදරින් කියන්නේ එකට දින ඉඳලාන් ටික දින. හරි ඉතින් මේ වෙන දෙයක් නැහැ. ඒ ටික විකුණලා ගන්න. ඉන්දියාවට ගිහිල්ලා ඒ ගත කරපු ජීවිතය දුෂ්කර වුණාද නැද්ද? අතේ දුෂ්කරයි. දුෂ්කරයි. ඒ කියන්නේ යනකොට හින්දි පුළුවන් වුණාද? හින්දි එක වචනේ මම කියන්නේ නැහැ කියන විතරයි දන්නේ කියලා. ඒ නැහැ කියන වචනේ තමයි ওই විදිහට කිව්වේ. නමුත් නැහැ නෙවෙයි වචනේ නැහැ නේ. ඉතින් දැන් මේ මම ඒක හින්දි කරගත්තේ. හරියට ඉගෙන ගත්තේ. ඉතින් ගිහිල්ලා මේ ඉංග්‍රීසි භාෂාව ටිකක් හසුරවන්න හැකියාව තිබ්බයි. ඒකෙදි තමයි හින්දි කියන්නේ හින්දි නෙමෙයි ඉංග්‍රීසි භාෂාව ඒකෙන් තමයි මම හින්දි කියන්නේ ඊට පස්සේ ප්‍රොෆෙසර්ට කිව්වා දැන් හින්දි භාෂාව ඉන්දියාවේ ගොඩාක් තිබුණානේ ඉංග්‍රීසි අඩුයිනේ ඉංග්‍රීසි කතා කරන කොට කිව්වා මෙහෙම ඔයාට ක්‍රමයක් හදාගෙන ඉගෙන ගන්න කියලා ඊට පස්සේ මම මොකද කරේ සිංහල අකුරු ටික ලියලා අපේ හොඩියේ ඒකට හින්දි අකුරු ලියලා සමාන කරලා එකෙන් හැදුවා මල් ගස ඔය විදිහට ලියන්න ඉතින් දැන් ඔබට පුළුවන් මේ පොතක් කියන්න ඉන්නේ. පුළුවන්. ඒ විදිහට පොතක් කියන්න පුළුවන්. දැන් අපිටමකෝ ලංකාවෙන් හරි කොහෙන් හරි ඉන්දියාවට හින්දි භාෂාව නොදැන ගියන් පස්සේ හින්දි භාෂාව ඉගෙන ගන්න කොහොමද කියලා ඔබේ අත්දැකීමෙන් වට පුළුවන් එකක් හදාගන්න. දැන් ඇත්තටම මම මේ දරුවන්ට උගන්වන්න එහෙමයි. මේ මම හදාගත්ත ක්‍රමයක්. ක්‍රමයක්. තලයන්ායන් ලිවායි ඔය දිද මේ භාෂා මේ අකුරු ශබ්ද වෙන්නේ නැහැ නේද කියලා තමයි දැන් තේරෙන්නේ නැහැ ඊ. ඊපස්සේ අර මැඩම්ට කියලා මේ ළඟට ගිහිල්ලා අපිට උගන්වනවා මේ ප්‍රොෆෙසර් හිරෙන් මේ බොරෝ කියලා මැඩම් කෙනෙක්. එයා ගාවට ගිහිල්ලා ඒකට එයා කියනවා මේ ශබ්ද නැහැ. එහෙම නැහැ කියලා. ඒකට සේව අඩු කරලා ඊපස්සේ මාමා මායා මායා මල් රස එතන ලියනවා. ලියලා ඊට පස්සේ හල් අකුරු ඉගෙන ගත්තා කුරෙන් භාගයයි. එහෙම එහෙම ලියලා ලියලා පුරුදු වුණායි. ඉතින් දැන්
ඔය ටික කරගෙන කොච්චර කාලයක් ගියාද? මාස 6ක්. මාස 6කින් වැඩි මේ මට ඕන මකුරක් කියවන්න පුළුවන්. කියවන්න ඒක හරි පහසුවක් නා. පහසුවක් නා ඕන බෝඩ් එකක් ඉස්සෙල්ලා කියවන්න බෑනේ. ඔව්. ඊට පස්සේ කියන කියන ඒවා තේරෙනවා. ඔව්. දැන් සාමාන්‍ය හින්දි භාෂාවේදී ඩිරෙක්ටර් කියන්නේ ඩිරෙක්ටර් ඒ වගේ නේ. ආර අකුරු ශබ්ද වෙනවනේ. ඔව්. කියව කියව. ඔව් හරි ගැටළු වලට මොන දුන්නා මම හොස්ටල් එකේ හිටියේ ඊළඟ ගර්ල්ස් හොස්ටල් කියන මේ බත්තන්නේ විශ්වවිද්‍යාලයේ ඉදිරි පාරෙන් අනිපතර හොස්ටල් එක තිබුණේ. ඉතින් දැන් පෝලිමේ කට්ටිය නාන්න යන අවශ්‍ය තුන්ට පටන් ගන්න. ඊට පස්සේ උදේ නාලා කරලා ඉතින් ප්‍රැක්ටිස් කරන්න අපිට ටයිම් තිබුණා. අපේ අතක්වත් ප්‍රැක්ටිස් කරන්න ඕන. ඉතින් ඒක කළා ඉතින් නාලා යන්න ඕන. අපි පිරිසුදු වෙලා මේ යන්නේ පන්ති වලට සහභාගී වෙන්න ඕනේ. ඉතින් දැන් දවසක් මම කියනවා මේ රසවත් කියන්නේ කට්ටිය බාත්รูම් කොහොම තියෙනවා යාට. සස්සේ මදු කියලා යාට සම්මන්නේ ඇස් පේනවා අඩුයි. එයා නාලා දැන් මට කියන්න ඕනේ උඹ ඉක්මනට නාලා වරයි. මට නාන්න තියෙනවා. මම දැන් එයාට කිව්වේ මදු තුම් ජල්දි කතම් කරකෙ ආ උඹ ඉක්මනින් මැරිලා වරේ. මැරිලා වරේ මේ මට නාන්න කියලා. ඊට පස්සේ මදු ඈගලා hina වෙනවා. ඈගලා hina වෙනවා මාගා වෙච්චි ඊට පස්සේ මං අහනවා කියුම් හස්වේ ඔය මේ ජෝසේ හස් කියන්නේ මං අහනවා ඉක්මනින් ඇයිවා හයින් කෑගලා hina වෙන්නේ. ආහා ගගා මෙයා ඉන්නව නවත්තන්නේ නැහැ. එළියට ඇවිල්ලා බාල්දිත් පෙරලගෙන ඇවිල්ලා එයාට කියනවා මේ මේ ඔයා අනිතා එතකොට අර අනිතා එක කියන තමයි මට ඉක්මනට මැරිලා වරනවා. ඒක වලින් එන්නේ කියලා කිව්වේ. කියලා. ඔය වගේ දුන්නු එතකොට ඒ වගේම දැන් ආහාර පාන ප්‍රශ්න ඇති වුණාද? ඔව් අය ගියාම රොටි මේ කන්න වෙන්නේ චපාතිනේ. බත් දෙනවලුයි. පස්සේ අසනීප වෙන්න ගත්තා. පොඩ පොඩ ඒ හොස්ටල් එකේ දැන් උයන්නේ ඉන්නවනේ. ඒ අපි ඒකට දිදි කියලා කියන්නේ. සකුන්තලා දිදි මාය දිදි කියලා දෙන්නේ කිටි. එයාලා දෙන්නා මේ බත් දෙනකොට සාමාන්‍යයෙන් එයාලට තේරිලා මේ මම බත් ටික වැඩියෙන් කනවා කියලා බත් ටික වැඩියෙන් දෙනවා. ඒකෙන් ඉතින් ඒලාටත් මම නිවාඩු දෙන්න යනකොට මොනවාරි කියන පුළුවන් විදියට බැලුවා කියලා මට ආදරේ වුණා. කියලා ඊට පස්සේ ආයේ හින්දි හෝ කැඩි කැඩි යනකොට සමහර අය හොයාගෙන යනවා මේ මෙහෙ කවුද කාමරේ ඉන්නේ. ඒ කියන්නේ පුංචි කියලා හිටියා. එයා මට උදව් කරා ඉන්දියාවට එන්න දෙච්චුට මම කියන්න ඕන මේ පුංචි කොහෙද කියලා අහනවා. මගේ ළඟ තනුජා තනුජා පුංචි කහාය. එතකොට පුංචි කොහෙද කියලා හැරුවා. මට දැන් කියන්න ඕන පුංචි අරේ කියලා. ඒ වුණාට මං කියන්නේ අරේ මේ කියලා. ඒ කියන්නේ එහෙම එහෙම. ඉදර උදර් කිව්වා ඉදර උදර්. කියන්නේ මේ වගේ තීනා වෙනවා කට්ටි එක්ක. කොහොම මේ භාෂාව වෙනම දවු දෙයක් නැහැ. හැබැයි ඒකෙන් හරි ලොකු බන්දුවක් ඇති වුණා මට ඉගෙන ගන්න. මතක හිටිනවා නෑ මේ ඒවා වැරදෙනකොට. අර මොකද්ද අර බ්‍රෂ් කතාව? බ්‍රෂ් කතාවයි ඇත්තටම දැන් ඉන්දියාවේ අපේ හොස්ටල් එකේ ගෑනලා අපේ අය රෙදි හොදනකොට ලොකු කිතු පොල්ලක් වගේ එකක් තියෙනවා. බ්‍රෂ් එකක් තියෙනවා. ඉතින් ඔය ගහලා යන තමයි රෙදි හොදන්නේ. මට නැහැ. ඊපස්සේ දැන් මම ලාන ඉන්දියන් කෙනෙකුට කතා කරා. එයාට එන්න ඕනේ නැහැ. ශ්‍රී ලංකාවේ කෙනෙක් එක්කදී. එයාට මොකුත්ම හින්දි බෑ. ඊපස්සේ දැන් කමන්නේ දැන් මම 1.2ක් අර වීඩියෝ අපි පිටි බඩු ගන්න ගිහින් තියෙනවානේ. ඉතින් දැන් ඒ මේ අමිනාබාද් කියලා කියන්නේ ඒ වීදියේ දිග දැන් එහෙයි එළවලු මං එළවලුට වීදිය කොහොමද කියලා තියෙනවනේ. ඒ වීදිය යනවා බ්‍රෂ් එකක් වගේ හැම කඩේකම නැහැ කියනවා. ඉතින් දන්නවා දැන් මුදලාට භయ్యా අපේ පාස් බ්‍රෂ් හැයේ කියලා හනවා. ඊට පස්සේ අමොක් කියනවා නැහැ අපේ පාස් නැහැ අපි ළඟ නැහැ කියලා කියනවා. ඒගොල්ලොත් නැහැ කිව්වා. එමාට මට වටපිට බලනකොට මං දැක බ්‍රෂ් ටිකක් තියෙනවා. මං ගෝනේ දැන් අර ඒ උඩ හේන වයියා කියලා උඩ දෙන්නවා අර උඩ තියෙන්නේ කියලා. ඒකෝ ආ ඒ බ්‍රෂ් නැහේ බුරුෂ් කිව්වා. මම හැතරමක් විතර ගිහිල්ලා ඉතින් හැම කඩේකම ආපස්සට ගිහින් මම මට ඊට පස්සේ අරයා කියනවා යකෝ සිංහලෙන් ඒක ඔබ මේ හින්දියෙන් හරියට අහන් ඉන්නේ බෑ. ඊට පස්සේ මුළු හැතර ආය ආපස්සට ආවා. ඉතින් මේ වගේ ඒ ඔය විදිහට බොහොම දුෂ්කරතාවයන් වෙනදා. ඔව්. මේ ඉන්දියාවේ සංගීත විෂය හදාගන්න. හදාගන්න. එතකොට ලංකාවෙන් යනකොට තිබිච්ච තැනේ නම්. හරි. ඉන්දියාවෙන් පිටරට ගියාකොට ඉතින්. ලංකාවෙන් යනකොටයි මම දැන් තේරුණා මට යන්න පුළුවන් කියලා කිව්වනේ. එතකොට මට ඇත්තටම උදව් කරා සුජිත්‍රා ඉහළවත්ත කියලා. ඊළඟට
ශම්පා කල්ලාහරි මාත්මේදී අම්මා උදව් කරා. ඊට පස්සේ ඒ උදව්වට තමයි ගියේ. එතකොට ඊට පස්සේ තමයි ඊළඟ මේ බාත්තන්ගේ විශ්වවිද්‍යාලයට ඇතුල් වෙලා මම හොස්ටල් එකට ආවේ. පස්සේ එතන ඉඳලා මගේ ගුරුවරුන් වුණා. දැන් විශාරද පාට් 1 ඉවර කළානේ ගියේ. විශාරද අවසාන කොටස තමයි එහෙට ගියේ. එතකොට එතන ඉඳලා ඉගෙනුම මේ හිරන් මේ බෝ ප්‍රොෆෙසර් මැඩම් කෙනෙක්. ඊට පස්සේ නිපුන් වලට හිටිය ප්‍රේම් සිං කියන කෙනසර් කෙනෙක්. ඊළඟ කිෂෝර් සර් කපෝල් සර් කියලා සර් කෙනෙක් ඉතින් එයාලගෙන් තමයි ඉගෙන ගත්තේ. එතකොට එතනම අවුරුදු ගානක් ඉන්න වුණා. එතකොට නිපුන් පාඩියකට විෂය ගොඩාක් අපි ප්‍රැක්ටිස් කරනවානේ. ඒගොල්ලෝ නිතරම කියන්නේ රියාජ් කරන්න කියලා ප්‍රැක්ටිස්. සතතාභ්‍යාසය අවශ්‍යයි නේ ඒ සංගීතයට. ඔය කාලය තුල ගසල් ගායන තරගයක් තිබ්බා. ඒකෙනුත් මම ඒ විශ්වවිද්‍යාල අතර පළවෙනි ස්ථානයට තේරුණා. ඒත් පළවෙනි ස්ථානය තීරණය වෙනකොට නම කියන අඳ ගහනකොට ඒකේ වට ගණනාවක් තිබුණා. ගසල් මේ තරගේ එතකොට අනවසර හෙව්වා මම මේ බෙටි තුම් ඉන්දියාවේ කහබගෙන කහරයිද ඔය කියලා. කෙනෙක් පුතේ ඔයා ඉන්දියාවේ කොහෙද ඉන්නේ? සර් මම කිව්වා මම ලංකාවේ කියලා. එතකොට තමයි දන්නේ මේ පිටරට කෙනෙක් තමයි මේ තරගයට සහභාගී වෙලා තියෙන්නේ. රජත සිතක මතක වරසදාන සමග එක් වෙලා ඉන්න ආදරණීය තමුන්නාසලට දැන් ගීතයක් අහන්න අවස්ථාව දෙනවා. අපේ ආදරණීය ගායන ශිල්පිනිය සංගීත නිපුන් තනුජා කුමාරී ඉදිරිසිංහ ශිල්පිනිය ගායනා කරපු ලස්සන ගීතයක්. කොහොමද මේ ගීතය පිළිබඳව කියන්නේ? මේ ගීතයයි රෝහණ විරසිංහ මහත්මයා තමයි ගීත නිර්මාණය. රත්නශ්‍රී විජේසිංහ මහත්මයා තමයි මේ පද රචනය කරේ. මම ආසාවෙන් ගයපු ගීතයක්. දැන් අපි මේ ගීතය thank you.
රජත සිතක මතක කතක දයාතිස්ස ලියනගුණවර්ධන සමග.